ආක්‍රමණිකයා ඉංග්‍රීසි වංශික රොබර්ට් බ්‍රවුන්රික්ද එහෙම නැත්නම් සිංහ වංශික විජේද ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ ශ්‍රේෂ්ඨ සිංහලයා කුලියට ගත්තේ එංගලන්තද ඇමරිකාවද රුසියාවද ඉන්දියාවද එහෙම නැත්නම් චීනෙද ආවඩා ආයුබෝව වේවා අද අලුත් මාතෘකාවක් අපි වීඩියෝස් 16ක් කළා සුද්දන් කළු සුද්දන් කියන මාතෘකාව මම ගියවර අවසානයේ ඔබට කීවා මේවර අපි මාතෘකාව වෙනස් කරනවා කියලා මේවර මාතෘකාව ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ ටිකක් උපහාසාත්මකවත් හිතන්න පුළුවන් ඔය කාරණාව හැබැයි මම නම් ඒක යදී උපහාසාත්මකව නෙමෙයි වේදනාත්මකව ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ කියන මාතෘකාව දැන් සුද්දන් කළු සුද්දන් ගේ සිට ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ කියන මාතෘකාව දක්වා පාලමක් අවශ්‍යයි ඒ කියන්නේ මම නිකන් ඉබාගාතේ කතා කරනවා නෙමෙයි හිතවතුනි මේ මම කරන්නේ තා ඌමනාවෙන් මේ කටයුත්ත මට අවශ්‍යයි කිසියම් මතවාදයක් ඔබ වෙත වහනය කරන්නට ඔබ තුල කිසියම් සංවාදයක් ඇති කරන්නට ඒ සඳහා අපි තෝරාගත්තේ මේ අන්තර්ජාලය YouTube නාලිකාව. අද YouTube කියන ක්‍රමවේදය ක්‍රමක්‍රමෙන් මේ gossip එකේ ඉඳලා විනෝදාස්වාදයේ ඉඳලා මේ මතවාදී සාකච්ඡාව කියන තැනට ලංකාව ගොඩනගාගෙන තියෙනවා. ඒ නිසා අපි ආඩම්බර විය යුතුයි අපේ හිතවතුන් බොහොම දෙනෙක් එම මතවාදී අදහස් ඉදිරිපත් කරනු ලබනවා සාකච්ඡාව සඳහා අවශ්‍ය මුහුන් සපයනවා ඉතින් මේ අපේ උත්තර සංවාදය අද අන්තර්ජාලය කරන කොටගෙන වර්ධනය වෙමින් පවතිනවා ඒක හොඳ සුබ නිමිත්තක් රටක සංස්කෘතිය සමෘද්ධිමත් වන්නට නම් රටක සංස්කෘතිය ගාමක වන්නට නම් රටක සංස්කෘතිය ක්‍රියාන්විත වන්නට නම් මේ උත්තර සංවාදය අවශ්‍යයි උත්තර සංවාදය කියලා කියන්නේ අපේ වායුගෝලයේ මේ අපට හිලින් තියෙන වායුගෝලයේ අප විසින් සංවාද පැවැත්විය යුතුයි. දැන් අධ්‍යාපන ආයතන, පාසල්, විශ්වවිද්‍යාල, එතකොට මාධ්‍ය ආයතන ආදී ආයතන මුල් කොටගත්තු කිසියම් මතවාද ඉදිරිපත් වෙනවනේ. ඒ වලට අමතරව දැන් මේ උත්තර සංවාදය කියලා කියන්නේ එහෙම ආයතනගත නොවු සංවාදයක්. එක බස් එකේ කෝච්චියේ වෙන්න පුළුවන් කඩපිලක වෙන්න පුළුවන් බෝක්කු කටක වෙන්න පුළුවන් කොහේ හෝ තැනක මෙම් උත්තර සංවාදයක් තිබිය යුතුයි අපට හුරුයි අප ඇටම් පොත්තෙන් මෝරනකොට අපිත් මේ මතවාදයට ප්‍රවිෂ්ඨ වෙන විට අපට එහෙම උත්තර සංවාදයක් තිබුණා අපි යන එන තැන්වල මේ නිකන් කතා කරන සාමාන්‍ය ඕපදූප වලට අමතරව විෂය කාරණා සාකච්ඡා වුණා ඒ අපේ තරුණ අවදී ඒ අපි කෝච්චිය යන ගමන් වෙන්න පුළුවන් බස් නැවතුමේ ඉන්න ගමන් වෙන්න පුළුවන් කඩපිලකට ගියාම වෙන්න පුළුවන් කෑම කන්න හෝටලයකට ගියාම වෙන්න පුළුවන් කොල්ල කෙල්ලෝ එක්කහ වෙන තැනක වෙන්න පුළුවන් ඊට පස්සේ පාසලේ වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ වෙන්න පුළුවන් කොහේ හරි අපි රෑන් ගහිලා අපි විෂය කාරණා කතා කළා අපි අපේ පෞද්ගලික කාරණා ඕනතරම් කතා කළා අපි විනෝද වුණා සතුටු වුණා අපි එක එකට කාඩ් ගැහුවා අපි ගොසිප්ස් කිව්වා ඔක්කොම කළා ඒ මැද්දේ මේ කිසියම් විෂය කාරණාවක් පිළිබඳ විවිධ විෂයන් දේශපාලනය වෙන්න පුළුවන් සමාජය වෙන්න පුළුවන් අපේ සංස්කෘතිය වෙන්න පුළුවන් ගීතය සංගීතය චිත්‍රපටය නාටකය නවකතාව කෙටි කතාව කාව්‍ය ගීත මේ සියලු දේවල් ගැන අපට එහෙම සංවාදයක් තිබුණා. අද ඒ සංවාදය පහුගිය කාලේ එහෙම ඇන හිටලා තිබුණා. දැන් පබ්ලික් ලයිබ්‍රරි එක ගත්තොත් කොළඹ කේන්ද්‍රීය තරුණයන්ට ඒ පබ්ලික් ලයිබ්‍රරි එක වෙනම උප සංස්කෘතියක්. සුමානකට සංවාද දෙකක් තුනක් පැවැත්වෙනවා. සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. ඒ සම්මන්ත්‍රණ අපි සොයාගෙන යනවා විවිධ විෂයන් අලලා සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. ඒ විෂයන් අනුගත වෙච්ච ප්‍රාමාණික බුද්ධිමතුන් ආරාධිතව පැමිණ තම තමන්ගේ මතවාද අදහස් ඉදිරිපත් කරනවා. ඒවා වලට එකඟ වූ සහ නොඑකඟ වූ පිරිස් ඒවා පිළිබඳ සංවාද පවත්වනවා. එහෙම හොඳ යුගයක් අපේ තරුණ කාලේ අපට හමු වුණා.
නමුත් ඊට පස්සේ ලෝකය වෙනස් වුණා, වේගවත් වුණා, තරගකාරී වුණා, කලබලකාරී වුණා, මිනිස්සු ඒකලණය වුණා, වෙන් වුණා, තනි වුණා, තනියෙන් තමන්ගේ ජීවිතය පිළිබඳ හිතන්නට පෙළඹුණා. එහෙම ආර්ථික ලෝකයකට අපව සකස් කරපු නිසා ඒ ආර්ථික සමාජය තුළ අපට බොහෝ විට සමහර විට මේ එහෙම උත්තර සංවාදයකට ඉඩක් නොලැබුණා වෙන්න පුළුවන්. නමුත් දැන් අපට දැනෙනවා මේ අන්තර්ජාලය හරහා ඒකේ තියෙන යම් යම් කමෙන්ට්ස් බලනකොට තරුණ ජනතාව වෙන්න පුළුවන්, වැඩිහිටිය ජනතාව වෙන්න පුළුවන්, විවිධ විෂයන් හරහා ඔවුන් සංවාද පවත්වනවා. ඒ සංවාදය ඉතා හොඳයි. හැබැයි විෂය නිර්දේශගත සංවාදය සහ විෂය නිර්දේශයකින් පරිබාහිර සංවාදය අතර වෙනසක් තියෙනවා. දැන් අධ්‍යාපන ආයතනගතව ඇති වෙන සංවාදය විෂය නිර්දේශගතයි. එතකොට සිලබස් එකක් තියෙනවා. ශිෂ්‍යයෙක් නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, පාසල් ශිෂ්‍යයෙක්, ඔහු හදාරන විෂය පිළිබඳ ඔහුට විෂය නිර්දේශයක් තියෙනවා. පිළිවෙලටම ගත්තොත් මේ විෂය නිර්දේශය ඒ අධ්‍යාපන වාරයට පෙරත් ලැබෙනවා. මෙන්න අපට ඉගෙන ගන්න තිබෙන විෂය පතය. මෙන්න අපට මේ විෂය පතය උගන්වන ගුරුවරුන්, ගුරුවරියන්. එතකොට මේ විෂය පතය තුළ මා දන්නේ කොතරම් සුඹුලද? මෙන්න මගේ විෂය පතය. විෂය විශ්වය හා සමානයි. නමුත් මගේ දැනුම ඊට වඩා පොඩි. එනිසා මට මේ දැනුම සොයා යා යුතුයි කියලා අපට පෙරදැක්මක් දෙනවා මේ විෂය නිර්දේශය. මෙන්න මෙච්චර විෂය ප්‍රමාණයක් තියෙනවා. දැන් එහෙම විෂය නිර්දේශගතව නොවන අවිධිමත් අධ්‍යාපන ක්‍රමය යටතේ අතට අහුවෙන අහුවෙන දේ අපි කියවන්න පටන් ගත්තාම අප අතර ඇතිවෙන සංවාදය නිර්දේශගත නෑ. එනිසා මම කොහෙන් කණෙන් කොණෙන් හොයාගත්තු තොරතුරු, මට හම්බෙන් හම්බෙච්ච පොතක් පතක්, මගේ මිත්‍රයෙක්, හිතවතෙක්, ප්‍රභූවරයෙක්, ගුරුවරයෙක් කියපු කාරණාවක් පමණක් මුල් කොටගෙන මට හිතෙනවා සමහරට එපමණයි තියෙන්නේ කියලා. අපි විෂය නිර්දේශයක් නොදන්න නිසා අප හිතනවා තියෙන්නේ මෙන්න මෙච්චරයි කියලා. ඒ නිසා පොඩ්ඩක් අපි පටු වෙනවා, අපේ සාකච්ඡාව සංවාදයේ පටු වෙනවා. මට අවශ්‍ය කරන්නේ මේ මාතෘකාව, මේ අපේ සංස්කෘතිය පිළිබඳ මාතෘකාව මම ගන්න. අපේ සංස්කෘතියේ ජාතිකත්වය, භාෂාව, අපේ එතකොට අපේ ඉතිහාසය, අපේ රසවින්දනය, අපේ සාහිත්‍යය කියන මාතෘකාව විෂය නිර්දේශගතව සංවාද කරනවා නම් ඉතාම හොඳයි කියන අදහසෙන් තමයි මම මෙහෙම YouTube නාලිකාවක් මගේ නමින්ම ආරම්භ කොට විවිධ මාතෘකා යටතේ ඔබට මේ සාකච්ඡා මුහුණ සාකච්ඡාව සඳහා යම් යම් තොරතුරු එවන්න පටන් ගත්තේ. ඒක මේ අර සාමාන්‍ය වචනෙන් කියනවා නම් මේ කට කහනවට කියන කතාවක් නොවේ. එය බොහොම හිතාමතා තීරණය කරපු තීරණයක් මම මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මම ඉතාම සන්තෝෂ වුණා මුලින් මගේ YouTube නාලිකාවට විශාල සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් එන්න පටන් ගත්තා. මේ වන විට 87,000කට ආසන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ මගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ්ස් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ මම ඉදිරිපත් කරන සතිපතා වෙන්න පුළුවන්, මට මගේ කාලය අනුව මට හමු වෙන ඉඩ ප්‍රස්ථා අනුව මම බොහොම කලබලකාරී ජීවිතයක ඉන්න කෙනෙක්. හැබැයි මේ මැද්දෙන් මේ මගේ ගෙදර, මගේ දරුවන්, මගේ මේ හිතවතුන් ආය එකතු කරගෙන මම මේ බොහොම සිවිල් විදිහට පවත්වන මේ සාකච්ඡාව ඒ මාතෘකාගතව එක එක නරඹන ප්‍රමාණයන් අපිට දැනෙනවානේ. එතකොට ඔය මම මුලින්ම ඉදිරිපත් කළේ මම හිතන්නේ අපි මගේ එකගෙයි සොකරි කියන මගේ චිත්‍රපටයේ ගීතාවලිය සහ පූර්ව ප්‍රචාරක පටය. ඒ ඉදිරිපත් කරපුවාම ඉතා විශාල වියුස් ප්‍රමාණයක් අපට ලැබුණා. ඊට පස්සේ ඔන්න මේ කොරෝනාව ඇති වුණා. ඒ කොරෝනාව පිළිබඳ, කොරෝනාවේ ඉතිහාසය ආදී කාරණා පිළිබඳ අපි අර ඒ මේ ගෙදරට වෙලා හිටපු කාලය තුළ වීඩියෝ හදන්න පටන් ගත්තා. ඒවා වලට යම් මට්ටමින් වීවුස් තිබුණා. ඊට පස්සේ අපේ ගෙදර ආය ඔක්කොම එක්කහුවෙලා මුළු පවුලම එක්කහලා සින්දුවක් කිව්වා, ආදරේ කියලා. ඒ ගීතයට විශාල වීවුස් ප්‍රමාණයක් ලැබුණා. ඒවත් එක තමයි මේ සබ්ස්ක්‍රයිබර්ස්ලගේ ප්‍රමාණය වැඩි වුණේ. ඉන් පස්සු මම මගේ මාතෘකාවට ප්‍රවිෂ්ටියක් ගත්තා. සුද්දන් කළු සුද්දන්. ඒ මාතෘකාවෙත් මුල් අවධියේ මේ විශාල වශයෙන් මං හිතන්නේ 50,000-60,000 ඉක්මවමින් බොහෝ දෙනා ඒ වීවුස් ප්‍රමාණය ලකුණු වෙමින් මේ සංවාදයට එක්කහ වුණා. ඉතිහාසය මුල් කොටගෙන, එහෙම නැත්නම් ඔය පෘතුගීසි යුගය, ලන්දේසි යුගය, ඉංග්‍රීසි යුගය හරහා
තමයි මේ මාතෘකාව මම ගෙනාවේ. අවසානයේ මගේ උපයුක්ත එල්ලයට මම පැමිණියා සිංහල. එතකොට සිංහලයාට සාහිත්‍යය තහනම් සිංහලයා වඳ වෙයිද වගේ මේ සිංහලයා කරන කොටගෙන මම මගේ සාකච්ඡාව ආරම්භ කරන කාලය වෙන විට විවිධ හේතුන් මත දැන් අර views ප්‍රමාණය අඩු වෙලා. එතකොට මගේ හිත මගෙන් අහනවා ශ්‍රේෂ්ඨ සිංහලයාගේ හිගතාවද ඒ views ප්‍රමාණය වෙනස් වීමෙන් දැක්වෙන්නේ. අද වෙන විට ලෝකයේ මේ සිංහල නැමැති වර්ගය ජන වර්ගය race එක ඒ ජන වර්ගය අඩු වීම මද මේ නැවත අපිට මේ අන්තර්ජාලීය YouTube නාලිකාවකින් දැනෙන්නේ කියලා. ඒක ටිකක් හිත බිය ගන්නවන සුළු කාරණාවක්. නේ හිතට බිය ඇති වෙන කාරණාවක්. ඒ නිසාම තමයි මම මේ මාතෘකාව පෙළගස්සගෙන ඉන්නේ. එකම අරමුණකින් මේ අපට වෙන්නට යන විනාශය. මම මේ විනාශය ලෙස හඳුන්වන්නේ දැන් ලෝක සංස්කෘතිය එකටගත් කල අපි හිතනවා මේ ලෝක සංස්කෘතිය තුළ සිංහල කියලා ජන වර්ගයක් සිංහල කියලා භාෂාවක් ගැන අපි උදම්ම අනන්න ඕනද කියලා මේ විශ්වීය සිතකින් සිතන කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන ලෝක සංස්කෘතිය කියලා කියන්නේ විශ්ව ගම්මානය කියලා කියන්නේ ග්ලෝබලයිසේෂන් කියලා කියන්නේ ඒ ජන වර්ග සතු කුසලතාවල එකතුව. ඒ ජන වර්ග ලෝකේ පුරා විසිරී සිටින ඒ ජන වර්ග සතු භාෂා සංස්කෘතික රසවින්දන ඔවුන්ගේ ඇවතුම් පැවතුම් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර මේ සියල්ලෙහි ඓක්‍යය ඒ සියල්ලෙහි එකතුව තමයි ග්ලෝබලයිසේෂන් කියන්නේ. එතකොට ඒ එකතුවට එක භාෂාවක් එක සංස්කෘතියක් හෝ අඩුවීම බරපතල ලෙස දැනෙනවා. එහෙමනම් මේ ශ්‍රී ලංකාව නැමැති මේ පුංචි කොදෙව්වේ ජීවත් වෙන සිංහල නැමැති ජනවර්ගය පිළිබඳ සහ ඒ ජනවර්ගයේ භාවිතා කරන භාෂාව ඒ ජනවර්ගයේ රසාඥතාව ඒ ජනවර්ගයේ සංස්කෘතිය කියන කාරණාව පිළිබඳ සාකච්ඡාව මේ ග්ලෝබල් සිතුවිල්ලෙන් ඉවත් වුවහොත් ඒක ලොකු හිඩසක් විදියට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ විශ්වීය හිඩස පියවන්නට උරුම හරුමකම් ඇත්තේ මේ ශ්‍රී ලාංකිකයන්ට පමණයි. මේ ශ්‍රී ලාංකික ජාතිකත්වයට පමණයි අර සිංහල නැමැති ජන වර්ගය පිළිබඳ මේ විශ්වයට ලෝකයට කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම සහ හැකියාව තියෙන්නේ. දැන් වරක් මම චීනයට ගිය වෙලාවක චීනයේ පීකින් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව විශේෂීකරණයෙන් හදාරන ළමයි 35 දෙනෙක් මට හම්බ වුණා. ඔවුන් හිටියේ අවසාන වසර ශිෂ්‍යයන් පිරිසක් මට හමුුණ ඔවුන් බොහොම පරිස්සමෙන් ලස්සන සිංහලත් කතා කරනවා. ඔවුන් සිංහල නැමැති භාෂාව විශේෂීකරණයෙන් හදාරනවා ඒ වසරේ 35 දෙනෙක් හදාරනවා චීනයේ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ 1980 සිට 85 දක්වා සිංහල කියන ඔය කියන සිංහල කියන විෂය විශේෂවේදීව හදාරනකොට මා සමග හිටියේ ශිෂ්‍යයින් 8 දෙනයි. ඒ 8 දෙනාගෙනුත් තුන් නමක් ස්වාමීන් වහන්සේලා 4 දෙනෙක් කාන්තාවන් එකම ගිහි පුරුෂයා මම තමයි සිංහල විශේෂවේදී උපාධිය ගත්තේ. අපි 8 මේ සිංහල නැමැති රටේ කොළඹ විශ්වවිද්‍යාලයේ පමණක් ඒ වසරේ මා ඇතුළු 8 දෙනෙක්ගේ කණ්ඩායමක් සිංහල විශේෂවේදී ගෞරව උපාධිය හදාරනකොට චීනයේ පීකින් විශ්වවිද්‍යාලයේ 35 දෙනෙක් හදාරනවා. මම ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම පුදුමයටපත් වුණා සිංහල භාෂාව මොකද ඒ ලැන්ග්වේජ් කියන ඩිපාර්ට්මන්ට් එකේ විවිධ භාෂාවන් හදාරීමේ හැකියාව තියෙනවා. ලෝකේ විවිධ භාෂාවන් ඔවුන් හදාරනවා. එයින් 35 දෙනෙක් සිංහල භාෂාව හදාරන කාරණාවයි මම ඔවුන්ගේ ආචාර්යවරයා ප්‍රමුඛ මේ කණ්ඩායමෙන් විමසුවා. ඔබ සිංහල භාෂාව හදාරන්නේ කවර රැකියාවක් අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔන්න ඔවුන්ට හිනා ගියා. මම මෝඩයා වුණා. ඇයි ඒ ප්‍රශ්නය අපේ රටට පමණක් අදාළ ප්‍රශ්නයක්. කවර රස්සාවක් මුල් කොටගෙනද ඉගෙන ගන්න කියලා. ඔවුන් ඉගෙන ගන්නේ රස්සාවල් මුල් කොටගෙන නෙමෙයි. ඔවුන්ට ඒක ඒ ඇතුලෙන් රස්සාවලු තියෙනවා. ඔවුන්ට සිංහල නැමැති භාෂාව දැන් අද අපේ රටේ ඉන්නේ මේ හින්දි භාෂාව විශේෂවේදීව හදාරන අය. අද අපේ රටේ ඉන්නේ ජර්මන් භාෂාව, ප්‍රංශ භාෂාව විශේෂවේදීව හදාරන අය. හරි ඒ වගේ ඔවුන් සිංහල භාෂාව. ඔවුන් සිංහල භාෂාවට ප්‍රියයි. ඔවුන් පොතපත කියවලා දැනගන්නවා සිංහල භාෂාව
කොයි තරම් විචිත්‍ර භාෂාවක්ද මොනතරම් නිරුක්තිකාර භාෂාවක්ද කොයි තරම් සොයා යන්න දේවල් ඒ භාෂාවේ තියෙනවද කියලා දැනගෙන තමයි ඔවුන් ඒ භාෂාව හදාරන්නේ. ඉතින් මෙන්න මේ වෙනස පටන් ගත්තේ කොහෙන්ද? මේ සිංහල ශ්‍රේෂ්ඨ සිංහලයා පිළිබඳ views අඩුවීම පටන් ගත්තේ කොතනින්ද කියන එක තමයි මම සොයා යන්නේ. ඒකේ එක පරිච්ඡේදයක් තමයි මම නම් කළේ සුද්ධන් කළු සුද්ධන් කියලා. සුද්ධන් කළු සුද්ධන් කියන එක අපිට එන්නේ මේ ඔය ඉංග්‍රීසි යුගයේ. ඉංග්‍රීසි කාරයාටනේ අපි සුද්ධා කියලා කිව්වේ. නෑ ඒ ඉංග්‍රීසි කාරයා සුද්ධා කියලා කිව්ව නිසා එන්නේ ඒ යුගයේ තමයි මේ කළු සුද්ධා කියන සංකල්පය හැදෙන්න පටන් ගත්තේ. හැබැයි ඒ යුරෝපීය ජාතියක් ලංකාවට එන්න පටන් ගත්තේ සුද්ධට බොහොම පෙර සිට. එහෙනම් 1505 මුල් කොටගෙන තමයි අපි කතාව ආරම්භ කළේ පෘතුගීසින්. ඔවුන් යුරෝපීයයන්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. හැබැයි පෘතුගීසින්ට සහ ලන්දේසින්ට ලංකාවට වඩා පෘතුගාලය ශ්‍රේෂ්ඨයි කියලා මතයක් මේ රටේ ඇති කරන්නට එච්චර මහන්සියක් ගත්තේ නැහැ. ලන්දේසීන් ලංකාවට වඩා ඔවුන්ගේ රට ප්‍රබලයි කියලා කියන්න ඔවුන් උත්සාහයක් ගත්තේ නැහැ. හැබැයි ඉංග්‍රීසීන් ලංකාවට වඩා බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨයි කියලා මතයක් මෙරටේ හදන්න ඔවුන් ඔවුන්ගේ අධ්‍යාපන පරිපාලන ඒ සියලු ක්‍රමවේද සකස් කළා. ඒ නිසා ඉංග්‍රීසි යුගයේ තමයි ඔය අපේ මේ කුමාරි ජයවර්ධන එහෙම මේ සොක්කන් ලොක්කන් වූ වගේ නෝබඩි ටු සම්බඩි කියලා ඇය ලියපු පොත. එහි ඔහු එතුමේ පැහැදිලි කරන්නේ මේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය හැදිච්ච හැටිනේ. ඒ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය ගොඩනැගෙන්නේ ඉංග්‍රීසීන් විසින් මෙරට සකස් කරන ලද සුදු මනස ඇති සිංහලයන්ගෙන් කියලා ඔප්පු කිරීමත් එක්ක තමයි අපි මේ සුද්දන් කළු සුද්දන් කියන එක ඉංග්‍රීසි කාල පරිච්ඡේදයට පමණක් සීමා කරන්නේ. හැබැයි මගේ සිතුවිල්ල ඊට වඩා දිගයි. මම සුද්දන් කළු සුද්දන් කියලා පටන් අරගෙන ශ්‍රේෂ්ඨ සිංහලයක් ඕ කියලා මෙහාට හැරෙන්නේ ඊට වඩා ටිකක් දිගු අරමුණකින්. නමුත් අපිට ලේසියෙන්ම කළු සුද්ද කියලා කෙනෙක්ව හඳුනා ගන්න පුළුවන්. ඒ කළු සුද්ද කියන වචනය නිරුක්තියක්. ඒ වචනේ නිරුක්තිය කෝෂාර්ථව ගන්න නැතුව ව්‍යංග්‍යාර්ථව ගත්තහම මම ඒ වචනය රූපකයක් ලෙස භාවිතා කරනවා. ඒ රූපකය තුල රැඳෙන්නේ ලංකාවට වඩා එංගලන්තයේ ශ්‍රේෂ්ඨයි කියලා හිතන සිංහලයා පමණ නොවේ. ලංකාවට වඩා ශ්‍රේෂ්ඨ වෙනත් රටක් ලංකා මගේ උපන්බිම මගේ මේ මාතෘ භූමියට වඩා කවර හෝ රටක් ශ්‍රේෂ්ඨයි කියලා හිතන කෙනා කළු සුද්දා කියන රූපකය ඇතුළට මම ඇතුළත් කරනවා. ඔබට මතකනේ කාලයක් අපිට ඉගැන්නුවා ලංකාවට වඩා රුසියාව ශ්‍රේෂ්ඨයි කියලා. නේ ඊටත් පෙර යුගයක අපිට ඉගැන්නුවා ලංකාවට වඩා ඉන්දියාව ශ්‍රේෂ්ඨයි කියලා. අද අපිට උගන්වමින් යනවා ලංකාවට වඩා චීනය ශ්‍රේෂ්ඨයි කියලා. නේ ඒ වගේ ලංකාවට වඩා ඇමරිකාව ශ්‍රේෂ්ඨයි. ආදි වශයෙන් මේ ලංකාව අවතක්සේරුවට ලක් කරමින් වෙනත් රාජ්‍යයකට උදම් අනන අය වෙනත් රාජ්‍යයක් බලාපොරොත්තුෙන් ලංකාවේ ජීවත් වෙන කෙනාව තමයි මම හඳුන්වන්නේ කළු සුද්දා කියලා. එහෙමනම් සුද්දන් කළු සුද්දන් කියන මාතෘකාව පරංගියාගෙන් පටන් ගන්න බෑ. මේ යුරෝපීය වර්ගයකින්ම මේක පටන් ගන්න බෑ. මතක තියෙන්න ඕනේ ලංකාවට වඩා වෙනත් රටක් ශ්‍රේෂ්ඨයි කියන මතවාදයේ මේ ලාංකික සිංහලයන් තුල ඇතුළත් කරන්නට පටන් ගත්තෙත් ඔය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලෙත් නොවේ. ඊට බොහෝම කාලයකට කලින් අපිට ළඟින්ම බලපෑවේ ඉන්දියාවනේ. එතකොට උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාවත් වෙන් වෙනවනේ. දකුණු ඉන්දියාවත් චෝල පාණ්ඩ්‍ය කේරළ වශයෙන්ුත් වෙන් වෙනවනේ. ඒ වෙන්වෙන් වූ අධිරාජ්‍ය ඒ කාලවල ලංකාවට බලපෑම් කළා. ලංකාව අත්අඩංගුවට ගන්න ලෑස්ති වුණා. ඒ අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාවිතා කරපු අවිය තමයි ඔවුන්ගේ රාජ්‍ය මේ රටට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මේ රට ඇතුලේ ඔප්පු කරන එක. මේ රටේ ඉන්න මිනිස්සුන් එහාට දක්කන් යන්න නෙමෙයි. මේ රට ඒ යටත් විජිතයක් බවට පත් කිරීමේ නියමය එයයි. මුලින්ම අපේ රට යටත් විජිතයක් බවට පත් කරන්න පැමිණියේ කවුද? උතුරු ඉන්දියාවෙන්. ඉතිහාසයේ අපි ඒකට කියන්නේ විජයාව තරණය කියලා. ඒක නිකන් අපේ දෙයක් වගේනේ අපි ඉතිහාසයේ දක්වන්නේ. විජය කියන්නේ ආක්‍රමණිකයෙක්. විජයාව තරණය කියලා කියන්නේ අපේ රටේ పూర్ව ඓතිහාසික යුගයේ තියෙන සිද්ධාන්තයක්. ඒතර పూర్ව ඓතිහාසික යුගය බොහෝ විට ජනප්‍රවාදගතයි. ඒවා වලින් ඇති වෙන්නේ අර වංශ චිහ්න. වංශ චිහ්නය කියලා වචනයක් තියෙනවා. වංශ
සංකේතය සිංහයා වංශ චිහ්නය ලෙස වංශ සංකේතය ලෙස ලංකාවට රැගෙන එන්නේ පළවෙනි වතාවට විජය යුගයේනේ. ඒ නිසා අන්න එතැන් සිට දැන් විජයාවතරණය ලංකාවේ සිද්ධ වෙන විට ලංකාවේ මුල් පදිංචිකරුවන් හිටියනේ. මේ විශාල ජනතාවක් ජීවත් වෙච්ච බවට සාධක සාක්ෂි බොහොමයිනේ. ඒ පිළිබඳ සාධක සාක්ෂි ඉතිහාසයෙන් පමණක් නෙමෙයි පුරාවිද්‍යාවෙනුත් අපට ලැබෙනවානේ. නේ පුරාවිද්‍යාත්මකව ගත්තොතින් දැන් බලංගොඩ මානවයා කියන සංකල්පය මෙතැන් සිට වසර 47000ක් පමණ පැරණි බවට විද්‍යාත්මක සාධක තියෙනවානේ. දැන් අද පාහියන්ගලින් හොයාගන්න මිනි ඇටකටුවේ වයස කාබන 14 විශ්ලේෂණ ක්‍රමයට අනුව විශ්ලේෂණය කරපුවාම වසර 47000ක් පමණ පැරණි කියලා ඔප්පු වෙලා තියෙනවානේ. එතකොට ඒක නිකම්ම නිකන් ওই කැලේ ගහපු මලකුණක හිස් කබලක් නෙවෙයිනේ. කැලේ ගහනවා කියලා කාලෙක තිබුණානේ මේ මිනිහක් මැරුණාම කියලා කැලේ විසි කරනවා කියලා සත්තුන්ට කන්ද. ඒ අර ගෝත්‍රික යුගයේ. හැබැයි කෙනෙක් කිසියම් මේ භූම දානයකට පත් කරනවා නම් ඒ මරණය චාරිත්‍රයක් බවට පත් කරනවා නම් අන්න ඔහු සංස්කෘතික මිනිසෙක්. එතකොට ඔය අපට හමු වෙන පාහියංගල හිස්කබල භූම දානයකට පත් කරපු මිස්කබලක්. වතාවත් පවත්වා බොහොම දාන කරපු හිස් කබලක්. එතකොට එහෙම බොහොම දානය නැමැති සංස්කෘතික අංගයට හුරු වෙච්ච ජනතාවක් මේ භූමියේ මීට අවුරුදු 47000කට කලින් ජීවත් වුණා කියන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම තමයි අපට පාහියංගල හිස් කබලෙන් දැනෙන්නේ. එහෙනම් එතැන් සිටනේ මේ ජනතාවගේ ඉතිහාසය අපට ලියන්න පුළුවන්කම තියෙන්නේ. 2500ක වසරක් කියලා කිව්වේ මහවංශයට අනුවනේ, විජයාවතරණයට අනුවනේ. ඒතර විජය ලංකාවට පැමිණෙන විට බලංගොඩ මානවයාගෙන් පටන් ගත්තු මහා මානව ප්‍රජාවක් ලංකාව පුරා මතක තියාගන්න. අද වෙන විට ලංකාව පුරා 110ක් පන්නගෙන 110 ස්ථානයකට පන්නගෙන දැන් මේ ප්‍රාග් පුරාවිද්‍යා කැණීම් සිදු වෙනවා. ඒ කියන්නේ ලංකාව පුරාම මේ අතීත මානවයා ජීවත් වෙලා තියෙනවා. ඔය මිනිහගල් කන්ද කියලා කියන යාල කැලේ මම මේ මිනිහගල් කන්ද බලන්න නරඹන්නට ගියා. යාල බ්ලොක් 4 වල තියෙනුනේ. ඒ යාල යන අයත් මේ මිනිහගල් කන්ද පැත්තට යන්නේ නැහැ. කිසිම වාහනයකින් යන්න බෑ. වාහනයකින් යන්න පුළුවන් අන්තිම ඉම ගියාට පස්සේ එතනින් හට මහා වැලි කඳු. ඒ වැලි කඳු වල වාහනයක් එලවන්න බෑ. ඒ නිසා පයින් යන්නට ඕන නැගෙනහිර වෙරළේ ඔය යාල අබේ භූමියට අයිති මිනිහගල් කන්ද කියන ප්‍රදේශයට ගියාම එහේ ප්‍රාග් පුරාවිද්‍යා කැණීම් පරිශ්‍රය හමු වෙනවා. එතැන් සිට බූන්දල තව ලංකාව පුරාම උතුරේ සිට දකුණ දක්වා නැගෙනහිර සිට බටහිර දක්වා ලංකාව පුරාම ප්‍රාග් පුරාවිද්‍යා කැණීම් වලින් අපට මේ ආදි මානවයන්ගේ ලකුණු හමු වෙනවා. ඔය මිනිහගල් කන්ද ආදී ප්‍රදේශ වලින් හම්බුනේ මීට වඩා අවුරුදු 250,000කට කලින් ආදි මානව මූලයන් මෙහි ජීවත් වෙච්ච බවට. ඒ කියන්නේ වානර යුගයේ, එහෙම නැත්නම් නියෑන්ඩර්තල් යුගයේ. නේ නියෑන්ඩර්තල් වැනි සත්වෝ ඒ ක්‍රෝමැග්නන්ලා, නියෑන්ඩර්තල්ලා, හෝමෝ සේපියන්ස්ලා ලෝක මානව විද්‍යාවේ හඳුනගන්න ඈත ඉතිහාසයක මානවයා මෙහි ජීවත් වෙච්ච බවට ලකුණු තියෙනවා. ඒ කියන්නේ ඒ අය ඔය මෙතැන් සිට වසර 47000කට කලින් හිටියා නම් මෙතැන් සිට වසර 2500කට කලින් වෙනකොට ඒගලන්ට මොකද වුනේ? ඒක බොහොම දිග ඉතිහාස කතන්දරයක්. හැබැයි ඒ කියන්නේ විජය මේ ලංකාවේ හිටපු මුල් පදිංචිකරුවන්ව ආක්‍රමණය කළානේ. ඒ නිසා විජයාව තරණය කරනවට වඩා හරණම් ඒකට කියනවනේ විජය ආක්‍රමණය කියලා. එහෙම නොකිව්වේ ඇයි? විජය දැන් බොහෝ දෙනාගේ පිළිගැනීමේ හැටියට ඒ එන කණ්ඩායමේ නායකයාගේ නම නොවේ විජය. එතන මේ විජය කියලා කියන්නේ ජයග්‍රහණය කියන අදහස. කෙනෙක් කියනවා පැහැදිලි කිරීම විජය කියන්නේ ජයග්. එතකොට උතුරු ඉන්දියාව ලංකාව ජයග්‍රහණය කළා කියන සංකේතාර්ථයෙන් තමයි විජය කියන නම පිහිටවන්නේ. තවත් පොතේ පතේ සඳහන් වෙන විදිහට මේ විදෑ, විදා, විජ කියන අදහස විදෑ. ඒ කියන්නේ විජාතික. විජාතිකයා කියන අදහසනුත් මේ විජයව හඳුන්වනවා. එහෙමනම් මේ විජාතිකයා ලංකාව ආක්‍රමණය කළානේ. හැබැයි ඒ ආක්‍රමණිකයා ජයග්‍රහණය කළා. ඒ ආක්‍රමණිකයා පරාද වුණා නම් ඔහු පිළිබඳ ඉතිහාසයක් නැහැ. ඒ ආක්‍රමණිකයා ලංකාවේ මුල් පදිංචිකරුවන්ව පරාද කොට ජයග්‍රහණය ලැබුවා. අන්න ඉතිහාසයේ වනාහි ජයග්‍රාහකයාගේ වාර්තාවයි. මම කලින්ම කියවන
ඉතිහාසයේ වනාහි ජයග්‍රාහකයාගේ වාර්තාවයි. පරාජිතයට වාර්තාවක් නෑ. අපේ මූලාශ්‍රවලම සඳහන් වෙන පරිදි විජය රජුරෝ ලංකාවට ගොඩ පහනකොට ලංකාව පාලනය කළේ මහා කාලසේන නම් යක්ඛ ගෝත්‍රිකයෙක්. ඒ මහා කාලසේනගේ දෝහිතෘ පෝලමිත්තා. ඒ පෝලමිත්තා ලග්ගල යකුන් සහ ලොග්ගල යකුන් අතර ඇතිවෙච්ච විවාහ මංගල්‍යයනේ. පෝලමිත්තාගේ විවාහය සිරසවත්තුපුර මහා මංගල්‍යය හැටියට විජය රජුරෝ තඹ පන්නියට ගොඩ බහිනකොට ඇහිච්ච සිරසවත්තුපුරේ මහා මංගල්‍යය කියලා කියන්නේ මහා කාලසේනගේ දෝනියන් දැවෙච්ච පෝලමිත්තාගේ මංගල්‍යය. එතකොට එහෙම මංගල්‍ය පවත්තන එහෙම සංස්කෘතියක් තියෙන ඇඳුම් අඳින කපු කටින කුවේ නීලා සහ ඊටත් පෙර යුගයක අපිට හමුවෙන තොරතුරු අනුව ජාත්‍යන්තර වෙළහෙළඳාම් පවත්වන ලොකු වෙළඳ ගණයක් නාවික ගණයක් කෘෂි ගණයක් එකහ වෙච්ච යක්ඛ නාග දේව රාක්ෂ කියලා මේ හෙළ ගෝත්‍ර වර්ග හතරක් ලංකාවේ ඉන්න කාලෙනේ විජය ලංකාවට පැමිණියා කියලා කියන්නේ. අන්න ඒ හෙළ ගෝත්‍ර පරාජය කරලා විජය ජයග්‍රහණය කරපු නිසා ඉතිහාසය වනාහි ජයග්‍රාහකයාගේ වාර්තාව නිසා ඒ ජයග්‍රාහක වෙච්ච විජය හෝ උතුරු ඉන්දියාවේ ජයග්‍රාහී පරපුරට වාර්තාවක් තියෙනවා. හැබැයි අර පෙරදුණු යක්ඛ නාග දේව රාක්ෂලාට ඒ මහා කාලසේනලාට පෝලමිත්තලාට ඒ අයට වාර්තාවක් නැහැ. මොකද ඒගොල්ලෝ පෙරදිච්ච අය. පරාජිතයාගේ වාර්තාව නෙමෙයි ඉතිහාසය කියන්නේ ජයග්‍රාහකයාගේ වාර්තාව. ඒ නිසා අන්න එතැන් සිට අපි විදේශීය ආක්‍රමණවලට යට වුණා. ඒ විදේශීය ආක්‍රමණ ලංකාව තුළ වසරාන්තර ගණනාවක් ක්‍රියාත්මක වුණා. විජයගෙන් ආරම්භ වෙන දැන් විජය කියන සංකල්පයෙන් ආරම්භ වෙන සිංහ නැමැති වංශ චිහ්නයෙන් වංශ සංකේතයෙන් ආරම්භ වන ආක්‍රමණ පණ්ඩුකාභය යුගය දක්වාම එනවනේ. විජය රජුරෝ ඊට පස්සේ විජයගේ සහෝදර සුමිත්තගේ පුත්‍රයා පණ්ඩුකාභ පණ්ඩු ආසදේව පණ්ඩු ආසදේවගේ පුත්‍රයා අභය ඒ දක්වාම මේ රටේ මුල් පදිංචිකර යක්ඛ ගෝත්‍ර මේ සිංහ වාංශිකයන් සමග ගැටුම් ඇති කරගත්තනේ. ඒ ගැටුම සාමාන්‍ය ඒ ගැටුම සංසිඳුවන්නේ අභා කුමාරයානේ. මං චිත්‍රපටිකුත් හැදුවේ අභා කියලා. ඒ අභා කුමාරයා තමයි දොරමඩලාගමේ යක්ඛ ගෝත්‍රිකයන්ව මිත්‍ර කොටගෙන අධ්‍යාපනය හදාරා පණ්ඩුල නම් බ්‍රාහ්මණයාගෙන් ශිල්ප ඉගෙනගෙන ඔහු නැවත ගොඩනැගිලා අනුරාධපුරයේ අභය රජුරුවන්ගෙන් යුද්ධ කරලා ජයග්‍රහණය කරගෙන අනුරාධපුරයේ පිහිටවපු තැන සිටනේ ලංකාවේ රාජාවලිය සකස් වෙන්නේ. ඒ නිසානේ ඔය දුටු ගැමුණු ආදී ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ ඉතිහාසය ගැන කියවෙන සෙල්ලිපිවල ඔවුන් කියන්නේ නැහැනේ විජය පරපුරෙන් පැවත එන කියලා. ඔවුන් කියන්නේ අභා පරපුරෙන් පැවතේන. ඒ මොට්ටයක් කල්ලු සෙල්ලිපි අභා කියන වචනයට තියෙන තිබිච්ච පූර්ව බ්‍රාහ්මී අක්ෂර දෙකෙන්නේ මම මගේ චිත්‍රපටයේ අභා කියන අකුරු දෙක හදාගත්තෙත්. ඒ නිසා දැන් මෙන්න ආක්‍රමණිකයා. පළමු ආක්‍රමණිකයාගේ සිට අවසාන ආක්‍රමණිකයා දක්වා. පළමු ආක්‍රමණිකයා විජය නම් අවසාන ආක්‍රමණිකයා වෙන්නට ඕන ඉංග්‍රීසිකාරයා. නේ? ඒ අතර අපේ රට මොන තරම් ආක්‍රමණවලට යට වුණාද? ඒ ආක්‍රමණ හේතුවෙන් අපේ රටේ මහා සංස්කෘතිය කොයි තරම් හිඳෑරි වුණාද? ඒ අපේ රාජධානි විතැන් වීම, අපේ සංස්කෘතීන් වෙනස් වීම, අපේ සංස්කෘතීන් මිශ්‍ර වීම මේ සියල්ල සිදු වුණේ ආක්‍රමණිකයාගේ අරමුණ මත. ඒ ආක්‍රමණිකයින් ඒ කාලවල තමන්ගේ රට මේ රටට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මේ රටේදී ඔප්පු කරන්න බොහෝ දේවල් කළා. ඒ නිසා විජයාව තරණයේ සිට මේ වර්තමානයේ දක්වාම ලංකාවේ ජීවත් වෙන ස්වදේශිකයා මේ රටේ රටවැසියා තමන්ගේ රටට වඩා වෙනත් රටක් උතුම් කියලා හිතාගෙන ඒ උතුම් රට වෙනුවෙන් මේ රටේ සංස්කෘතිය විනාශ කරනවා නම් ඔහු කළු සුද්දෙක්. ඒ වෙනුවෙන් තමයි මම මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. අපි දැන් ඉක්මනින් මේ සාකච්ඡා කාලය අඩු කළ යුතුයි කියලත් අපිට හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. ඩේටා පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. එහෙනම් ටිකක් දික් වෙන්න ඕනේ නැහැ මේ කතන්දරේ. අපි ශ්‍රේෂ්ඨ සිංහලයක් හෝ කියන මාතෘකාව යටතේ ඊළඟ අදියරට ප්‍රවිෂ්ට වෙනවා ඊළඟ වීඩියෝවෙන්. එතෙක් මතක තියාගමු ආක්‍රමණිකයා එදත් හිටියා අදත් ඉන්නවා. ආක්‍රමණිකයා හෙටත් එනවා. ආක්‍රමණිකයව නිවැරදිව හඳුනාගත්තේ නැත්නම් නිරන්තරයෙන්ම අපි කළු සුද්දන් බවට පත් වෙනවා.
එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඊළඟ සතියට යමු.